යුද්ධය අවසන්. නමුත් යුද්ධයට හේතුණු කරුණු අවසන් නැත නිසා ගැටුම අවසන් නැහැ. මොකද්ද තියෙන ගැටුම? ගැටුමේ ස්වરૂපය කුමක්ද? ඒ පිළිබඳව නොයෙකුත් මත තියෙනවා. ගැටුම මම හිතන්නේ මූලික වශයෙන් රාජ්‍ය බලය පිළිබඳ ප්‍රශ්නයක්. මේ රටේ රාජ්‍ය බලයට සහභාගී වීමට විවිධ ජන කොටස් වලට අවස්ථාව ලැබී තිබෙනවාද? මේ ප්‍රශ්නේ හැම බහු සංස්කෘතික ස්වરૂපයක් තිබෙන රටවල් හැම රටකම මේක මතුවෙනවා. සමහර රටවල් වල ඒ සංඛ්‍යාත්මක සුළු ජන කොටස් සංඛ්‍යාත්මක වශයෙන් සුළු ජන කොටස් මම විශේෂයෙන් ඒක සඳහන් කරන්නේ මොකද සමහර ඒ සුළු සංඛ්‍යාත්මක කොටස් කැමති නැහැ සුළු ජන හැටියට අඳුන්වා දෙනවට. ඕන් කියන්නේ අපි ජාතිය නැත්නම් අපි ජනතාවන්. කෙසේ වෙතත් මම අදහස් අදහස් කරන්නේ සංඛ්‍යාත්මක වශයෙන් සුළු කොටස් සුළුතරයන් වලට රාජ්‍ය බලයට සහභාගී වීමට බොහෝ විටක ඉඩ ලැබෙන්නේ නැහැ. සෑම රටකම පාහේ බහුතරය මෙජොරිටි එක බහුතරය බහුතරවාදී. ඒ කියන්නේ ඔවුන් හිතනවා ඔවුන්ට තමයි තීරණ ගැනීමේ අයිතිය තියෙන්නේ කියලා. ඉතින් එතකොට තමයි මේ ප්‍රශ්නේ මතුවෙන්නේ. ඉතින් යුද්ධය ඉවර වුණා. නමුත් යුද්ධයට හේතු වුණු සාධක තවම තිබෙනවා. ප්‍රභාකරන් කියන්නේ ඒ ගැටුමට හේතු වුණු සාධකයේ ප්‍රතිඵලයක් මිස ඔහු රෝගය නෙවෙයි. ඔහු රෝග ලක්ෂණ පමණයි. එල්ටිටි කියන රෝග ලක්ෂණ. ඒ රෝග ලක්ෂණ නැති වුණාට රෝගය තිබෙනවා. ඒක මතුවෙන්න පුළුවන් විවිධ ආකාරයකින්. තව අවුරුදු 10කින් සමහර විට සාමකාමී ගාන්ධියන් ක්‍රමයකට මතුවෙන්න පුළුවන්. එතකොට කොහොමද ඒකට මුණ දෙන්නේ? ඉන්න කොටම ගහලා හැමද ගහලා එළවනවද? අතවසින් අපිට ඒක පිළිබඳ නරක අත්දැකීම් දෙනවා. 50 ගණන් වල භාෂා ප්‍රශ්න පිළිබඳ මතුරුන වෙලාවේ ෆෙඩරල් පක්ෂයේ මන්ත්‍රීවරු එළියට ගිහිල්ලා පාර්ලිමේන්තුවෙන් එළිය ගෝල් ෆෙස් එකේ ඉඳගෙන සත්‍යාග්‍රහ කෙරුවා. මොකද ඔවුන්ට දුන්න ප්‍රතිචාරය ඇවිල්ලා මැරයෝ පාවිච්චි කරලා ඔවුන්ට පහර දුන්න. ඉතින් එව්වා තමයි හේතු වුණේ මේ උග්‍ර වෙන්නට මේ තත්ත්වය. අවසන් වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ මේක බේරගන්න බැරි වුණ නිසා දෙමළ සමාජයේ සමහර කොටස් අවියායුධ ගත්තා. ඉතින් අද අවියායුධ ප්‍රශ්නේ විසඳලා තියෙනවා එක්තරා ආකාරයකට. නමුත් ගැටුම එහෙම තියෙනවා. ඒ නිසා තමයි අපිට අවශ්‍යයි රාජ්‍ය බලය පිළිබඳ ප්‍රශ්නේ විසඳා ගන්නට මේ නැවත ප්‍රතිව්‍යුහගත කිරීම. අද ඒ දවස්වල විශාල බයක් තිබුණා මේ ඒ කණ්ඩායම් සිටීම හේතු කොටගෙන ආයුධ සන්නද්ධව හිටියගෙන හිටීම හේතුගෙන අද ඒ බය නැහැ. මම හිතන්නේ මේ එන කාලවලදී පුළුවන් කියලා එල්ටීටී එකට නැවත දේශපාලන ඒ විදිහට සංවිධානය වෙන්න බෑ. මොකද ඒකට අවශ්‍ය දේශපාලන තත්ත්වය පසුබිම නැහැ. අද දෙමළ ජනතාවගෙන් අතිවිශාල බහුතරය කැමති යම් සාකච්ඡා කරලා තෝරගන්න ලබා ගන්න විසඳුමකට. ඉතින් මම හිතන දෙමළ සිංහල ජනතාව අතරත් ඒ ප්‍රචණ්ඩකාරයට ප්‍රචණ්ඩතාවයට යොමු වුණු කණ්ඩායමේ පරාජයත් එක්කම මිනිස්සු අද මේක හැමදාම මේ ගැටුම තියාගෙන ඉන්න බැරි බව දන්නවා. මම හිතන්නේ මිනිස්සුන්ට නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ දේශපාලන නායකයන් පිළිබඳ ප්‍රශ්නේ තියෙන්නේ. දේශපාලන නායකයෝ මේ පැහැදිලිව නායකත්වය දීලා එකඟත්වයක් ඇතුව රටට යනවනම් ජනමත විචාරණයක් වේවා ඕනකත් ලබා ගැනීමට කැමැත්ත ලබා ගැනීමට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.